පාඩුවක් නැත්ත සදමගේන්දා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා දරුවන්සක තෙමි තෙමි මමත් ජීවිතේ වුවා සඳහට ඒවි කියා තරු අඳුර ගිලීරි වුණා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසිකර තේ දුන්න හසරැල් පරිස්සමින් විදුවක් නැර සංසාර පුරුදු කිසිදා නවතින්නේ නෑලු ධංගාන නොම මං මෙච්චර කල් දුරවිදි ඔබ ඉන්න කල් දැස මාරේ බොද වෙන්නේ නෑ දැකපු කීනේ එයාටල් නවසය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක මේ මට නැන්ද කිව්වා පශ්චාත්තාපු වුණා කියලා. මොකක්ද ඒ? මොකක්ද නෑ, මාව බොරුවට සැක කරලා අර කෙල්ලට වෙනස්කම් කරලා දැන් ඒ කෙල්ල ගැන හොයනවා කියලා. පුදුම නැන්ද කෙනෙක් තමයි මෙයා. ඇයි මොකෝ? කියන්න එපා කියන එකමනේ යන්නේ වාට කියන්නේ. මේ අපේ නැන්දද? අපේ නැන්දට කියන්න එපා කියලා දේකුත් නෑ, කියන්න කියලා දේකුත් නෑ. ඔහේ කටරේ දෙක ඔහේ කියලා දානවා. තාත්තගේම නංගි තමයිනේ. ඒකනේ කියන්නේ. නේ අර ළමයා නෝයි පරණ කතා කියන්න එහෙම එපා. ආ හරි මේ. දැන් කියන්නකෝ අර මේ සැකේ හරිද කියලා? හරි හරි යන්නේ කට වහගෙන. හරි හරි තමයි. මැඩම් මේ දැනටත් ඉතින් හැමෝම උපදින්නේ ඇඳුම් නැතුව තමයි. වායතෝද මේ ෆුල් කිට් එක ගහලා එම අම්මගේ බඩෙන් එළියදෙනවා කියලා. අපේ අම්මා කිව්වා ඒ කාලේ මිසෙත් මං වගේ චූටේට ඉන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔය ඇඳුම හැදුවේ නැද්ද? අනේ නෑ, හැමම ඇඳා. චුට්ටක් දිග වැඩි හින්ද කොට කරා. ආ වුනෙත් මේක හරි මේ මෙයා ඉස්සර හරිම කෙට්ටුයි චුට්ටි. මේ පස්සේ තමයි එකපාරටම පණමුරේ ඇතා වගේ උනේ. අනේ මේ අනේ නෑ මිස් හරිම ලස්සනයි. මමත් ආස මිස් වගේ වෙන්න. දැක්කනේ අහගත්තද? නේ මේ තව එකක් මේ නෙත්මි කොහොම ඉඳලා මිස් වගේ වෙන්න බෑ. ටිකක් නපුරු වෙන්න ඕනේ. තනකෝ ගුටි කනවා හොඳේ. හරි නෙත්මි ලස්සනයි හොඳේ. හා මිස්. රතිෂ් මහත්තයා, ආ ලොකු අපේ මේ මට උදේ පාන්දර එන්න කියලා පණිවිඩයක් කිව්වේ ඇයි? මම අර කිතුල් ගස් වගේක් තියෙනවා කියලා බලන් යන්න හැදුවා විතරයි. ලොකු අපේ ගස් ටික බලන්න මම කොහොමත් එනවා. අපි ඒ ගස් ටික බලන්න දවල් වෙලා යන්. ඒක හොඳයි. ඉතින් මට මේ උදේ එන්න කිව්වේ මොනවටද? උදේම එන්න කියලා කිව්ව ලොකු අපේ වෙන කාරණයකට. ඒ මොකද්ද? ලොකු අපේ මම පොත් වගේක් ගෙනල්ලා ඇති. පොත්? මොන පොත්ද? ඒකින ගන්න ඕන කරන පොත්. කාටද? හරි හරි මේ ලොකු අපට පුළුවන් දෙයක ගිහිල්ලා දෙන්න. මට පුළුවන්. කාටද? කවුද මේ නම? මොකද මේ නම? ගගුලි ගගුලි. ගගුලි? ඇයි ලොකු අප්පා මේ ළඟදී අපි ඔය කිතුල් ගහක් ගත්ත ගෙදර? ඒ ළමයටද? ඒ මොකටද? ඈ ඉතින් උදව්වට ඉතින් ඒ ළමයින්ටත් ඉතින් අගයිකම් ඇතිනේ. හොඳා මං ගිහිල්ලා දෙන්නම්. දැන් ওই පොත් කොහෙද තියෙන්නේ? ඔය ටික මගේ කාමරේ මේසෙ උඩ ඇති.
ඒක එම්මම කින්ද හොඳ හොඳ මං එහෙනම් යනවා Hello, good morning. Good morning. Uday em vedada? Api ithin kammeli nae ne. Ane api ith kammeli nae. Api ith uday em nagitela school yanna one. Uyala pihala yema. Api ith ithin ehema thamai. Me ko loku appa. Loku appa giya ara lamayata pot wagayak gihin denna. Mona lamayata da? Oyata mathakada mama oyata kiwwa ara du පත් පවුලක් ගැන අර අම්ම කිවිදෝ කිය ඉන්නේ ඕ ඉතින් ඉතින් ඒ ළමයාට ඉතින් ඉතින් ඒ ළමයාට පොත්පත් වලින් අඟයකකම් ඇතිනේ ඒක නිසා මම පොත්පත් ටිකක් අරගෙන ලොකු අපතේ යවුවා මොකද ඒ ළමගේ නම කිව්වේ මට මතක විදියට නම් ගගුලි ගංගුලි මේ ගංගුලිද එතකොට? අයියෝ ආව දන්නවද? මම නොදන්නව දානේ. ලස්සන කෙල්ලෙක් නේ. එහෙම කියන්න ඉතින් මම දන්නේ නැහැ. ඔයා මොකටද පඬිතු වැඩ කරන්න ගියේ? මොකද? ඒ පොත් අරන් දෙන්නේ? හරි හරි ළමයා ඉතින් මම ගිහින් දුන්නේ නැහනේ. දැන් ලොකු අප්පණ ගිහින් දෙන්නේ. ලොකු අප්ප කිව්වොත් ඔයා අරන් දුන්නේ කියලා. හරියටද ඒක නම් කියන්න මන් දන්න. ඉන්නකෝ මම ලොකු අප්පගෙන් අහගන්න. ඇයි? නෑ මම ලොකු අප්පගෙන් අහගන්න. මොනව හන්නද දන්නේ? මොන හරි. මන් තියන්න. හරි හරි බුදුසන්නයි. බුදුසන්න. Double cleaning crystal saha double perfume lok samaga nava best ever sunlight. Lipton yellow label anaki rasayai naum sonai. Ee jega amba me umbala thapa doctor nedda amba මං අහන්නේ මේ ඇත්තම ඩොක්ටර් කෙනෙක්ද? ඔව් බං ඇයි බං එහෙම අහන්නේ? තුඹ ළඟ ඉතල බෙහෙත් නැන්නේ. තින් බං තාත්තා ප්‍රයිවට් කන්සල්ටේෂන් උත් කරනවා. හොස්පිටල් එකෙත් කන්සල්ට් කරනවා. ඒකට බෙහෙත් ගෙදර තියන් ඉන්නේ නැහැ බං. ඉතින් බං ගෙදර එකෙක් ලෙඩ වුණොත් එහෙම කරා වගේ තමයි ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියලා දෙනවා. අපි ගිහලා බෙහෙත් ගන්න. ඇයි? අර කතාව ඇත්තනේ මොකද්ද අර වඩු ඇගේද පුටු නෑ කියන කතාව ඉතින් ඒ වගේ තමයි ඩොකා ඇගේද බෙහෙත් නෑ මේ ආපංජක මට ඇත්තටම උනේ හැදුනේ අර කෙල්ල ගැන කල්පනා කරලානේ අනේ ඔබ ජගන් ඔයාගේ හදවතත් ආදර නිසා ගැහෙන්න පටන් ගත්තා. ඕකමනේ උනේ කුච් කුච් හොතා එකේ. ශාරුක් ඛාන්ට උනේ රානි මුකාජිව දැකලා ඔන්න ඔය කේස් එකමයි. මේ කබෝකියා මම මේ උඹෙන් අහන්නමයි කියලා හිටියේ. මොකද? දැන් උඹ ඔය ප්ලේයර්ස් ලා ගැන නිවුස් ලියනවනේ. ඔව් ඔව්. දැන් උඹ හොයන්නෙම කුණුනේ. මේ මචං මේ ඒවට කුණු කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ ගොසිප් ගොසිප්. හරි හරි හරි. උඹලදී ඔය එක එක ලස්සන නන්දා ගතට එව්ව ඇවිල්ලා කුණුනේ බං. එහෙම කියන්නේ උඹලන්නේ. අපි එහෙම කියන්නේ නැහනේ. හරි හරි ඒකේ වැඩ නැහැ. දැන් මොකද්ද උඹ කියාගෙන? දැන් බඩ මේ අනුහස් ගැන ලියන්න මොකුත් එහෙම නිවුස් නැහනේ. ඒ උනේ බං කිසි දෙයක් හම්බුන්නේ නැහනේ. මම උඹට අලුත් නිවුස් එකක් දෙන්න. නෑ. ඒ මොකද බං? උඹ දන්නවනේ අර ෂෙහාන් ගැන. ෂෙහාන් මොකද? අයි බං දැන් ෂෙහාන්ගේ ක්‍රිකට් නවත්තලා මැච් 8ක් විතර තහනම් කරලානේ තියෙන්නේ. ඔබ කිව්න්නේ නැද්ද? මේ මට කිසි දෙයක් ආරංචිුන්නේ නැහැ නේ බං. මේ ඇත්තටම එහෙම වෙලා? ඔබ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔබ දන්නේම නැහැ. නෑ. ඔබ
බබා බබා නෙමෙයි මං දන්නේ දැන් මේ ශාන්ත වෙලා තියෙන්නේ ඔබ දන්නේම නැද්ද එතකොට දන්නේ නැහැ ඈ සාන්නේ සාන් සාන් ආ පුතේ ඇයි තාත්තේ මම උඹෙන් අහන්න මේකල හිටියේ කොහොමද අර මේ ෆෑන් කෙල්ලේම කෝල් කරනවද අයියෝ මේ තාත්තේ දැන් මේ ඕවා මාත් එක්ක කියවන්න එපානේ ඒ මොකද මං ඊ මං දැන් ඕවල නැහැ ඉවෙ නැහැ කියන්නේ මං දැන් හැදෙන්න තීරණය කළේ අනේ කොල්ලට වැඩේ වෙලා කොල්ලට වැඩේ වෙලා මේ මොකද අංක මේමනේ ඔය නන්නත්තාරේ සල්ලාල ගමේගේ කොල්ලෝ හැදෙනවා කියලා කියන්නේම මොකක් හරි උඩ රැට්ටියකට සෙට් කළා එහෙම නැත්නම් සෙට් ට්‍රෙමින් යනවා මේ මචං මේ කොල්ලා ගැන බලපං ඈ ඇත්තද පුතේ අනේ මේ කොබෝ ගංගල්ට පිස්සු දාත්තේ හා හරි 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 මට පිස්සු මට පිස්සු මේ ඔන්න මන් නොකිව්වයි කියලා කියන්න එපා හොඳේ අනේ මේ අන්නනේ යන්න තාත්තේ මේ මං යනවා යන්න කොල්ලට ලැජ්ජයි හිතුණා හැබැයි පුතෝ මං බොරුවට නෙමෙයි කිව්වේ ඈ පොඩ්ඩක් හොයලා බලපන් නෑ නෑ බං මං බොරු කියන්නේ නෑනේ බිමලා ආ අනිත්කම උට ඕන්නම් තාත්තගෙන් ආපන් ඕන්නම් අම්මගෙන් උත් ආපන් බං නැත්තම් අපේ නංගි බොරු කියන්නේ නෑනේ බං බොන්න නංගිනුත් ආපන් පොඩ්ඩක් අසනීප වෙලා බං ඉන්නේ දැන් මේ බෙහෙත් ගත්ත තාත්ත ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් දීලා දැන් මේ බෙහෙත් ටික බීලා මං හෙට වගේ එන්නම්කෝ යක බටියෝ ආයියා නෑ නෑ මේ මයික බං මේ අසනීප නිසා ගෙදර කන්න බැරුව මයිකත් එක්ක ආව පොඩ්ඩක් එළියට කෑම කන්න හරි හරි මං හෙට එන්නම්කෝ හරි බං බයි කවුද මේ බිමලා බා මොනවද කියන්නේ මේ ඔබට උපදූප වැඩක් නැහැ නේ බා ඔබ කියපන් දැන් මගේ වැඩේ මොකද්ද උනේ කියලා උම්මා වඳුරක් නැහැ නේ බං කවුද ඒක කිටිම් මේ කිව්ව දැන් මුකුත්ම විස්තරයක් හොයාගන්න බැරි වුණාද බා මම ඒකේ ඉන්න තැන නම් හොයාගත්තා. හැබැයි ගේ හොයාගන්න බැදුනා. කමක් නැහැ. කොයි පැත්තේද? ඉන්නේ බම් මේ රත්මලාන ගුණා කෝවිලේ ඇතුලේ. මං හිතන්නේ බෝඩින් වෙලා. ඉතින් බං අපි හොයමුකෝ. හොද බං. මං හොයන්න. අනේ ලොකු උදව්වක් බං. මචං ගෑල් ළමෙක් තනියෙන් ඉන්න බෝඩිමක් හොයන් යනවා කියලා කියන එක ලේසි පාසු කේස් එකක් නෙමෙයි. පීපාවක් කන්නත් පුළුවන්. ඒ බං එහෙම කියන්නේ. ඇයි කියලා කියන්නේ? අපි කොහොමද දන්නේ කී තනියෙන් ඉන්නවද කියලා? කවුද දන්නේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද කියලා? අඩේ. එහෙම කියන්න එපා බං. හදවත නිකන් කටා වෙන. හිටිනවා වගේ. ආ. ජේගා. දැන් උඹ හිතන්නේ ඒක තනිකඩය කියලාද? ඔව් ඉතින්. එහෙම හිතන්න එපා. සමාවක් හිටියේ කි බැඳලා තින්නත් පුළුවන්. අඩේ. එහෙම කියන්න එපා බං. ආ ජග උඹ හදන මේ සත්‍ය ප්‍රේමී බුංග රාජයා වෙන්නද මේ නිකන් ඉඳපන් ඔව් ඉතින් මේක අවියන්නේ හිටපන්කො මම උඹට මට පුළුවන් විදියෙන් උපවිමෙන්ම උදව් කරලා ඔය කෙල්ලව සෙට් කරලා දෙන්නම්කො හ්ම් නේ නිකන් තව ප්‍රොන්ස් වගේ පෝෂණයක් ගමුද? මලේ. තව ප්‍රොන්ස් පෝෂණයක් දාන්න. ලාජේ. ආ ලාජේ. කැලින් ස්නාන කලාව. බයි කැලින් මගේ. දැන් ඔබ ගියාම මයිකට තමයි බං ඉතින් පාළු. එහෙම කියලාත් බෑනේ අනුවසා. මට යන කලදසාවක් තියෙන්න බෑ. මගේ අම්මලා තාත්තලා කීන දේවල් අහන්න නැතුව දැන් මෙච්චර මේ දේවල් කරගත්ත මදිද? මයික යන්න හැබැයි නැද්ද? නෑ බං ඉතින් ඌ කියන්නේ මෙහි ඉඳලා ඔය කමෙන්ටේටර් කෙනෙක් එන්න දඟලනවායි. ඒ
මේ මන් දන්නේ. ඒ චූලා. ආ. හලෝ චූලා. කියම් මචං. මේ රන්දිගේ ආන්නකෝ මචං උඹ කවද වගේ දෙන්නේ කියලා. ආ මේ මං හෙට උදේම එන්න බලන් ඉන්නේ. එල එල මචං. උඹ බස් එකේද වාහනේ දෙන්නේ? මට කොහෙන්ද මං වාහන රස්සාවකුත් නැති එකේ. Thank you. මොකෝ ගෙන්? ඔන්න මචං මං හෙට යනවා. තුරු බයනවනේ. මේ ඇකඩමි මම යන්නද? ඇඳුම් වගේක් ගන්න දිනවා, පොඩි පොඩි වැඩ වගේක් කරගන්න දිනවා. යමං ඉතින් මාත් එන්න. මේ ඇඳුම් ගන්න? ඔව් ඔව් යමු. හැබැයි මං ගානේ මචං අරන් දෙන්න යා. කමක් නැද්ද? ඇයි ඇයි? ඉස්සුද බං. මචං අපි හැමෝම අපේ ජීවිත මුලින් ඉඳලා පටන් ගන්නවා. එහෙම පටන් ගද්දි අනිත්යෙන් උට උදව් කරන්න ඕනේ. ඔබේ ජීවිතයේ ඕනම දෙයකට අපි කෙසේ වෙතත් මම ඉන්නවා ඔබ වෙනුවෙන්, හරි? ඕනෙලා. හරි හරි බං. වචනකට බොහොම ස්තුතියි. Thank you. අනික ඔබ ඉගෙන ගන්න බං හොඳට. ප්‍රාන්දි ගැත් හොඳ එක. බර උත් එකකින් වැරටික් කරන් උතර ඉන්න පුළුවන් වෙයි. බලමු බලමු බලමු. මං එන ගඳමත් දාගන්න. මොවිදා. Nan grow it chimo.